අපි රජයට කියනවා මේ සිරකරුවන්ගේ ප්‍රශ්න විසඳන්න නැතුව සිරකරුවන්ව වදහිංසනයට පත් කරලා ඒ වගේම ඔවුන්ව මරලා ප්‍රශ්න විසඳන්න බෑ. මොකද මේ වෙනකොටත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිසිදු ආහාරයක් ගන්න නැතුව උඩ නැගලා වාලවල් මත නැගලා උපවාස කරනවා. ඒ උපවාස කරන්නේ මේ රැඳවියෝ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්. මොකද ජනාධිපතිවරු හතර දෙනෙක් ඇවිල්ලත් අද බන්ධනාගාර ආඥාපනතේ තියෙන ඒ සිව්වත් සමාලෝචනය කියන ඒ සමාක්‍රමය ක්‍රියාත්මක කරලා නැහැ. ඒ තුල දැඩි අපහසුතාවයකට මේ රැඳවියෝ පත් වෙලා ඉන්නවා. අපි දිගින් දිගටම අපි ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීම් කරා, අදාර බලධාරීන්ගෙනුත් අපි ඉල්ලීම් කරා, මේ බන්ධනාගාරයේ තියෙන තදබදය අවම කරගන්න මේ හිමිවිය යුතු නිදහස, හිමිවිය යුතු ඒ නිදහස් වීමේ අයිතිය, ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඔවුන් ඒවට කන් දුන්නේ නැහැ. ඒ වගේම අපි ඉල්ලුවා මේ කෝවිඩ් වසංගතයේ, මේ කොරෝනා වසංගතයේ ආවත් පැමිණියත් සමගම අපි ඉල්ලුවා මේ රැඳවියන්ව ඒ නිදහස් කරන ක්‍රමවලින් නිදහස් කරන්න, නැත්නම් තදබදය තුළින් විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන් බන්ධනාගාර තුළට කොරෝනා බෝ වුණොත් කියලා. අද ඒ වගේ මේ ඒ දේ සිද්ධ වුණා. ඒ මහර බන්ධනාගාරය කියනේ වදකාගාරේ රැඳවියන්ව අතපය කඩන දර්ශන අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මීට ප්‍රථම දැන් නමුත් ඒ අලුත් දේවල් නෙමේ. නමුත් අද ඒ අතපය කඩනකොට වෙඩි තියෙනකොට ඒව දරාගන්න බැරුව රැඳවියෝ ඊට එරෙහි වුණාම අද අපි දැක්ක මේ රටේ බලධාරීන් මාධ්‍ය මගින් විවිධාකාරයේ බොරු කියමින් ඒවා විශේෂයෙන්ම බන්ධනාගාර මාධ්‍ය පාවිච්චි කරන්නේ කොමසාරිස්තුමා විශාල බොරු ගණාවක් කියමින් මේක සාධාරණීකරණ කරන්න උත්සාහ කරනවා මේ රැඳවියෝ රැඳවියෝ ගහගෙන කියලා. නමුත් අපිට ලැබෙන තොරතුරු අනුව රැඳවියෝ රැඳවියෝ ගහගන්න දෙයට එහා ගිය දෙයක් මෙතන තිබිලා තියෙනවා. ඒ තමයි රැඳවියෝ විදියට රැඳවියන්ගේ ජම්පර් රැඳගෙන ගිහිල්ලා වෙනත් පිරිස් බන්ධනාගාර තුළට වෙනත් නිලධාරීන් ගිහිල්ලා රැඳවියන්ට පහර දීලා තියෙනවා. ගහන්න ගහන්න ඉවසන මිනිස්සු නැහැ. ඒ තුල තමයි අද පෙන්නනවා මේ රැඳවියෝ රැඳවියෝ ගහගත්තා කියලා අපි දැක්කා. වීඩියෝ එකකුත් මාධ්‍ය තුලින් නිකුත් වුණා. අපි කොහොමද කියන්නේ මේ අවස්ථාවේම දේක කියලා. ඉතින් ඒ වගේ දේවල් අද මේ රජය විසින් මේ ගෑවිච්ච මේ කළු පැල්ලම මේ ජාත්‍යන්තරව කළු සිද්ධ වෙච්ච මේ අවමානය වහගන්න විවිධ උපක්‍රම යොදනවා. මොකද අද මේ ගහලා තියෙන ගහලා අතපය කඩලා වෙඩි තියලා මරලා දාලා තියෙන ඇත්තටම ලෙඩ්ඩු ටිකක්. මොකද හේතුව දැන් මේ වෙනකොට ඒ කොරෝනා රෝගය ඒ ඝාතනය වෙච්ච ඒ රැඳවියෝ විශාල පිරිසකට කොරෝනා රෝගේ වැළඳිලා. එතකොට මේ කොරෝනා රෝගේ වැළඳිච්ච රැඳවියන්ව මෙහෙම වෙඩි තියලා අතපය කඩලා මරන්න පුළුවන්ද? අපි ආන්නේ ඒකයි මේ රජෙන්. එහෙම මරන්න පුළුවන් නම් මොකද්ද මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය? මොකද්ද මේ මානව හිමිකම් කියන දේවල් වල ඇති ඵලය කියලා අපි අහනවා. මොකද ඒ විතරක් නෙමෙයි සහෝදරනි, කිසිදු ආහාරයක් ලබා දෙන්න මේ බන්ධනාගාර බලධාරීන් පසුගිය කාලේ සමත් වෙලා නැහැ. ඒක විශාල අපි දකිනවා විශාල මානව හිමිකම් කඩකිරීමක්. මොකද දැන් මේ වෙනකොට නිරාහාරව වැලිකඩ බන්ධනාගාරයේ ඒ උපවාසයේ යෙදෙන රැඳවියන්ට දැන් අලුත්ම දේ තමයි සහෝදරනි කරනවා තර්ජන. ඒ අධිකාරීවරයා ගිහිල්ලා අද තර්ජන කරනවලු ආරක්ෂක ලේකම්ට කිව්වදින් බස්සන හැටි දන්නවා කියලා. එතකොට අපි ආනවා මේ ආරක්ෂක ලේකම්ට කියලා බස්සන හැටි දන්නවා කියන්නේ නිකන් අර චණ්ඩින්ට කියලා උඹලට ගහනවා කියනවා වගේ වැඩක්. එතකොට මේකද මේ සිස්ටම් එක? එතකොට අද පෙන්වන්නේ මේ අද ඒ ඉන්න බන්ධනාගාර ඉහළ නිලධාරීන් අද පෙන්නවා මේ රජය අද ප්‍රචණ්ඩත්වයෙන් අරගල නවත්තනවා කියන එක අද පෙන්නවා. ඔවුන් අද කියනවා ඒක. ඒක නොතනින් වෙන්නේ ආරක්ෂක ලේකම් දන්නවා මේව නවත්තන හැටි කියලා. ඉතින් ඇත්තටම අපි කියනවා මේ වැනි ප්‍රකාශ කිරීමම ඇත්තටම මේ රජය හැල්ලු කිරීමක් මේ නිලධාරීන් එක පැත්තකින්. මොකද ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ ඔය පාර්ලිමේන්තුවේ කතා කරපු විදිය කොහොමද මේ ඒ ඇමතිවරයෙක් විමල් වීරංශ ඇමතිතුමා කතා කරපු විදිය අපි දැක්කා කොහොමද කතා කරේ කියලා. විමල් වීරංශ ඇමතිතුමාට මතක් වෙලා තියෙනවා ඒ gedara පෙත්ත මතක් වෙලාද? කොහෙද පෙත්තක් ගැන කිව්වා. මොකද බන්ධනාගාර රැඳවියෝ
පෙති ගහලා රිවර්ස් පෙති ගහලා එකාට එක ගහගෙන ගහගත්තා කියලා. අපි නම් අහලා තියෙන විදියට ඔය පෙති ගහලා එහෙම ගහගන්න තත්ත්වයක් නෙමෙයි. ඒ මානසික ලෙඩුන්ට දෙන ඒ බෙහෙත් බිව්වම ඒ ලෙඩා පැත්තකට වෙලා ඉන්නවා. පැත්තකට වෙලා බොහොම නිදියගෙන තියෙම නිදිමතින් ඉන්නේ. ඒ පෙත්ත බිව්වම. අපි අහලා තියෙන විදියට. නමුත් මේ අපි දන්නේ නැහැ මේ විමල් වීරවංශම ඒ ඇමතිවරයා ඒ කියන පෙත්ත මොන જાතිය පෙත්තක්ද කියලා. මොකද අපි දන්නවා පෙත්තක් බීලා කොල්ලෙක් මැරිච්ච සිද්ධියක් නම් අපිට පෞගිය කාලවල අපි අපිට මාධ්‍ය වගේ විවිධ ආරංචි වලින් අපිට දැනගන්න පුළුවන් වුණා. නමුත් මේ ආකාරයේ මේ ඇමතිවරුත් මේ විදියට මේ ඝාතන සාධාරණීකරණය කරන්න ඔය ආකාරයේ ප්‍රකාශ කිරීම ගැන ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා. ඒ වගේම බන්ධනාගාර ඉහළ නිලධාරීන් රැඳවියන්ට තවමත් මේ විදියට තර්ජනය කිරීම පිළිබඳත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ මහර බන්ධනාගාරයේ ඉඳන් ගෙනල්ල අතපය කඩපු කඩලා රැඳවියෝ විශාල පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයේ ඒ බේස්මන්ට් සෙල් වල වහලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. එතකොට අපි අහනවා ඒ රැඳවියන්ට කොරෝනා තියෙනවද මොනවා තියෙනවද කියලා දන්නේ නැහැ. මොන ලෙඩ තියෙනවද කියලා. නමුත් කිසිදු ප්‍රතිකාරයක් නැතුව අද ඒ ආකාරයෙන්ම රැඳවියන්ව මැරෙන්න දාලා තියෙනවා බන්ධනාගාර තුල. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ උණ රෝගයේ වැළඳිච්ච රැඳවියෝ විශාල පිරිසක් ඉන්නවා. කොහොම මේවට PCR පරීක්ෂණ? කොහොම මේවට උත්තර ආණ්ඩුවේ? ආණ්ඩුව අද මේවට වෙඩි උණ්ඩෙන් පිළිතුරු දෙන ප්‍රචණ්ඩත්වයක් තමයි ආණ්ඩුව තුල තියෙන්නේ. ඉතින් තව දුරටත් මේ ආකාරයෙන් සිරකරුවන්ට සැලකීම ඇත්ත වශයෙන්ම රජයක් හැටියට සිදු කරනවා නම් ඒක ඇත්ත වශයෙන්ම අපි ඉතාමත් කනගාටුදායක සිදුවීමක් ලෙස දකිනවා. මොකද රැඳවියන්ට දැන් කන්න නැතුව විවිධ ලෙඩ රෝග එක්ක තමයි බන්ධනාගාර තුල ඉන්නේ. නමුත් ඒවට කිසිදු විසඳුමක් නැහැ. නමුත් ඒ අපිට ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා කොහොමද කියලා ඒ අර මරණයටපත් වෙච්ච ඒ රැඳවියන්ගේ මරණ මේ කොරෝනා තත්වය මත ඉතාමත් ඉක්මනින් පුච්චලා දාන්න උත්සාහ කරා. නමුත් අපි මැදිහත් වෙලා අපේ නීතිඥවරු අපේ සංවිධානයේ ඒ තත්වය වැළක්වලා හෙට දිනයට නැවතත් උසාවියට කරුණු දක්වන්න කියලා පොලිසියට නියෝග කරලා තිබුණා. ඇත්ත වශයෙන්ම අපි ඒ සම්බන්ධව අපි සන්තෝෂ වෙනවා. මොකද ඒ ආකාරයේ නියෝගයක් ගරු අධිකරණය ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් තවදුරටත් අපිට කියන්න තියෙන්නේ මේ වදහිංසන වලට එරෙහිව සිද්ධ කරන අරගලවලට විවිධාකාරයේ බලපෑම් තුළින් නවත්වන්න හැදුවටින් ඉදිරියේදී අපිට කියන්න තියෙන්නේ සර් ෆේල් කියන එක විතරයි.